ඉතිං ඔයාල හැමෝට මදත් වෙන දවගේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න මං අද අරගෙනවා ටෝකැට් එපිසෝඩ් 3. අද මම මේකෙන් සාකච්ඡා කරනවා ඔයාලට යුනිට් එකක් කියලා කියන්නේ මොකක්ද, ඒ වගේම ලිමිට් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා යුනිට් සහ ලිමිට් සෙටින් ඒ දෙක සම්පූර්ණ සාකච්ඡා කරනවා. ඒ වගේම මට ගිය එපිසෝඩ් එකේදී කතා කරන්න බැරුණා සර්කල් වල ටෑන් 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 කියන සර්කල් එක, ඒ පිළිබඳව කතා කරනවා. ඉතින් අද ඔය තුන තමයි කතා කරගන්නේ. වීඩියෝ එක මිස් කරගන්න එපා, ඉවරනගම බලන්න. බල්ලා මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් පල්ලෙයා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒත් පල්ලෙයා කමෙන්ට් එකක් දාලා කියන්න. ඒ ඕන දෙයකට මම අනිවාර්යෙන් මම දන්නේ නැත්නම් මම කොහොම හරි හොයලා ඒ පිළිබඳ ඔයාලට ඒක අනිවාර්යෙන් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. එහෙනම් ඉතින් සියලු දෙනාම මාත් එකට අත්තල් බැඳ ගන්න කියලා ඉල්ලන ගමන් සනිත් එඩියුකේෂන් YouTube channel එකට subscribe කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි අදත් යන ඉක්මනට වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕන මට ඊයේ මේ කියන්න අමතක වුණා. අපි සර්කල් ඔක්කොම කතා කරාට පල්ලෙහාම දෙන මේ ටෑන් 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 කියන කතා කරේ නැහැ නේද? ටී 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 කියන මන්ද ඒක අද කියලා දෙන්නම්. අපි උදාහරණ ගමු ඉස්සෙල්ලා ලයින් එකක් අඳගම් මේ වගේ. ලයින් එක කනගත්තා, ඒ ක්ලෝස් කම් රයිට් ක්ලික් කරා. නැවත රයිට් ක්ලික් කළම ලයින් එක ඇක්ටිව් කරගත්තා. අපි මේක ත්‍රිකෝණයක් මඳගම්. හරි, දැන් අපි මෙතනින් ටෑන් 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 කියන එක ඇක්ටිව් කරගත්තා. මේක ඇත්තටම කියන්නේ ටැන්ජන්ට් 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 කියලා. ඒ කියන්නේ මෙන්න මේකේ මම මේක උදාහරණයක් ගන්නෙ, මේකම නෙමෙයි, එක උදාහරණයක්. මේකේ ටැන්ජන්ට් එකකුයි මෙතන ටැන්ජන්ට් එකකුයි මෙන්න මෙතන ටැන්ජන්ට් එකකුයි මේ තුන ඩිටෙක්ට් කළා වෘත්තයක් හදනකොට අපි එකට කියනවා ටෑන් 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 කියලා. අපි ඉස්සෙල්ලා ටෑන් ටෑන් රේඩියස් කරේ, TTR කරේ මෙතන ටැන්ජන්ට් එකකුයි, ඒ කියන්නේ මෙතන ස්පර්ශ කළා, මෙතන ස්පර්ශ කළා, මෙතන ටැන්ජන්ට් එකකුයි ටාගට් කළා. අපිට අවශ්‍ය මෙෂර්මන්ට් එකක් දුන්නම මෙන්න මේක වෘත්තයක් ගන්නට මේ දෙක ස්පර්ශකයේදී ඇඳෙනවා. දැන් ටෑන් 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 එකේදී කරන්නේ මේ තුනම, මේ ස්පර්ශක තුනම, මේ රේඛා තුනම ස්පර්ශ කරගෙන තමයි වෘත්තයක් ඇඳෙන්නේ. මම උදාහරණයක් මම දැන් මේ මෙෂර්මන්ට් එකක් දෙන්නේ නේ ඔයාලට ඇඳලා පෙන්නන්න. මම මේ හරිය දිලා ලෙෆ්ට් ක්ලික් කරනවා. ආයර්ගෙන මම මේ හරිය ටැන්ජන්ට් එකක් මේ වගේ දිලා ලෙෆ්ට් ක්ලික් කරනවා. ආයි මේ හරිය දිලා ලෙෆ්ට් ක්ලික් කරා. ආන දැක්කනේ ගානට වෘත්තය ඇඳුනා. මේක වැත්තෙන් මේක ස්පර්ශ වෙලා, මේ පැත්තෙන් මේක ස්පර්ශ වෙලා, මේක ස්පර්ශ වෙලා, ස්පර්ශක තුනක් කරදී දැන් ටැන්ජන්ට් එක ටැන්ජන්ට් තුනකින් මේ වෘත්තය ඇඳුනා. ඒක තමයි ටෑන් 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 කියන්නේ. ඒක දැනට පොඩ්ඩක් මතක තියාගන්න. හරි, කතා මාට කියන්න ඕනේ අපි මේක පොඩ්ඩක් ඉරේස් කරගෙන ඉමු. දැන් ඉරේස් කරන්න දන්නවා මෙතන ඊය කරගෙන ගහපු හැටි වැටෙනවා. ඒකින් දෙන ඔප්ෂන් ටික අපි ඉරේස් තිබුවා. අපිට ඔක්කොම ඉරේස් කරගන්න ඕන හින්දා ඕල් දුන්නා. එකපාරක් ප්‍රෙස් කරපු හැටි මේක පේඩ් වෙනවා. ඊළඟ පාර ප්‍රෙස් කරපු හැටි මේක නැති වෙලාම යනවා, සම්පූර්ණ ඉරේස් වෙනවා. හරි, ඒකත් හරි. එතකොට මම අද දැන් ලිමිට් අපි ඉස්සෙල්ලම ලිමිට්ස් ගැන කතා කරමුනේ. හොඳයි, නෑ යුනිට්ස් ගැන කතා කරමු ඉස්සෙල්ලම. යුනිට් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි යම්කිසි දෙයක් දැන් අපි කොලේක අඳිනකොට අපි ඒකට අනිවාර්ය මෙෂර්මන්ට් එකක් දෙන්න ඕනේ. මිලිමීටර්ද සෙන්ටිමීටර්ද, ඒ වගේ දැන් ආකිටෙක්චර් කෙනෙක් ගත්තොත් එහෙම, ආකිටෙක්චර් කෙනෙක් කියන්නේ සාමාන්‍යයෙන් ගමු ගෘහ නිර්මාණ ශිල්පියෙක් කියන සරලම වචනෙන් ගත්තොත් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. දේගොල්ලෝ ගන්න සානපි තවත් සරල කරොත් මේසන් බාසුන් නැහැ කෙනෙක් මේසන් බාසුන් නැහැ කෙනෙක්. මේගොල්ලෝ වැඩ කරන්නේ අඩි අඟල් වලින්නේ, අඩි අඟල් යාර ඒ වගේ. එතකොට ආකිටෙක්චර්ස්ලා කියන්නේ මේසන් බාසුන් නැහැ ගෘහ නිර්මාණ ශිල්පියෝ, ඒ වලට තමයි තිය ආකිටෙක්චර් ගෘහ නිර්මාණ ශිල්පියෝ කියන දෙන්නම එකයිනේ. එතකොට අපි සාමාන්‍ය දෙයක් ඇඳ කියන්නේ කොලේ. එතකොට අපි ඒකට මිලිමීටර වලින් අඳින්න පුළුවන්. අපිට අඩි අඟල් වලින් අඳින්න පුළුවන් කොලේ ලොකුවට තියෙනවා. එතකොට ඒකට තව ඉතින් අවශ්‍ය නැතිනම් 10 කිලෝමීටරේ මාර්ගෙන් අඳින්න පුළුවන්.
එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි මේක මේ යුනිට් කියන්නේ. අපි ඩ්‍රෝවින් එකක් අඳින්න ඉස්සෙල්ලා ඒ ඩ්‍රෝවින් එකට දෙන මෙෂර්මන්ට් එක මොකද්ද යුනිට් ඒ කියලා බලනවා. ඒකට දෙන කොහොමද තවත් ඒකට දෙන වැලියු එක මොකකින්ද අපි අඳින්නේ? මිලිමීටර වලින්ද, අඩි අඟල් වලින්ද, ඒ කියන්නේ ඉන්චස් ඇන් ෆීට් වලින්ද, යාඩ් වලින්ද, යාඩ් කියන්නේ යාර, ඒ වගේ දෙකින්ද කියන එක තමයි මෙන්න මෙතන. අපි ඩ්‍රෝවින් එකක් අඳින්න ඉස්සෙල්ලා ඒකට දෙන මිනුම මේව කරනවා. එතකොට අපි මේ ගන්න නම් අපි මුලින්ම යුනිට්ස් කියලා ටයිප් කරන් ඉන්න ඕන. දැන් මම එතකොට ඉස්සෙල්ලත් කිව්වා මෙතන කමාන්ඩ් බාර් එකේ ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ කොතන ටයිප් කරත් ඔටෝකැඩ් වල අනිවාර්යයෙන්ම ටයිප් වෙන්නේ කමාන්ඩ් බාර් එකේ, කමාන්ඩ් පැනල් එකේ. එහෙනම් මම දැන් යුනිට්ස් කියලා ටයිප් කරනවා. හරි. එතකොට ඔන්න දැන් උඩින් මාම යුනිට්ස් කියන එක ක්ලික් කරා. මෙන්න මෙයාගේ මෙනු එකක් තමයි යුනිට්ස් හදන්න තියෙන්නේ. එතකොට මේ සෙටින් වල මුලින්ම ඩිෆෝල්ට් එනවා ඩෙසිමල් කියලා. ඔයාලට පේනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රෙසිෂන් කියලා. ටයිප් එක මේ ඩිෆෝල්ට් එන්නේ. ඒ කියන්නේ ඩිෆෝල්ට් කියන්නේ අපි මුලින්ම දැන් ඕපන් කරද්දී ඔටෝකැඩ් මෙහෙම එන්නේ. ප්‍රෙසිෂන් එක එනවා 0.0.0.0 මේ වගේ තමයි එන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා යුනිට් ටු ස්කේල් ඉන්ටර් කන්ටෙන්ට් කියලා. එතන ඩිෆෝල්ට් එන්නේ ඉන්චස් වලින්. අපි දැන් මේක අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. අපි දැන් මුලින් බලමු ටයිප්. මෙතන පල්ලේ හදන පොඩි ඇරෝ කී එක සිලෙක්ට් කරපත් මෙතන දෙනවා ආකිටෙක්චර්. ඊට පස්සේ ඩෙසිමල්, ඉන්ජිනියරින්, ෆ්‍රැක්ෂනල්, සයන්ටිෆික් කියලා තියෙනවා. මේක ඇත්තටම මේ ප්‍රී සෙට් එකක් වගේ. මම උදාහරණ ආකිටෙක්චර් චෙක් කරනකොට ඔයා බලන්න ආගරෙක් සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරපැටිය මෙතන වැටෙන සාම්පල් අවුට්පුට් කියලා මේ ඔක්කොම වෙනස් වෙනවා. අඟල් මේ අඩි වෙනස් වෙනවා. තමයි ප්‍රීසෙට් එක වෙනස් වෙලා අඩි අඟල්. මෙතන අඟල් වල මේක තමයි මේ කමා දෙක අඩි වල කමා එක දන්නවනේ. ඊට ගත්තන් පස්සේ ඒකට අදාළ මෙෂර්මන්ට් තමයි තියෙන ආකිටෙක්චර්ස්ලට ගෙවල් බිල්ඩින් එකක් ඩිසයින් කරද්දී ඒක මෙනුම් කටයුතු කරගන්න ඒ වගේ. එතකොට මිලිමීටර රෝලින් කරන්න බෑනේ. ඒ වගේ. ඩෙසිමල් ගත්තොත් එතන වෙන්නම සාම්පල් අවුට්පුට් කියලා. එතකොට මෙතන ප්‍රීසෙට් එක 0.0.0.0 කියලා වැටෙනවා. මෙතන වැටෙනවා ඉන්චස් කියලා. මෙන්න මෙතන තියෙනවා දෙන්න පුළුවන් අපිට අවශ්‍යක මිලිමීටර්ද, සෙන්ටිමීටර්ද, මීටර්ද, කිලෝමීටර්ද, මයික්‍රෝමීටර්ස්, මයිල්ස්, යාඩ් මේ අපිට අවශ්‍යක තියෙන මෙතන දෙන්න පුළුවන් අපිට අවශ්‍ය මේක කියන්නේ යුනිට් එක. ඇත්තනම් මොකෙන්ද මේ ඩ්‍රෝවින් එක කරන්න කියලා. එතකොට මෙතන දෙන්න පුළුවන් අපිට තියෙන දශමස්ථාන ගානට සංඛ්‍යාව. උදාහරණ මෙහෙම ගියොත් අපි දැන් අඳිනවා මිලිමීටර 10 මිලිමීටර 20 කොටුවක්. මිලිමීටර 10 මිලිමීටර 20 ඍජු කෝණාශ්‍රයක් අඳිනවා. ඒ අඳිනකොට අපි මෙතන ආකෘතිය දීලා හරියන්නේ නැහැ. එහෙනම් දෙන්නම ඩෙසිමල් දීලා. එතකොට මිලිමීටර 10යි කිව්වම එහෙනම් සෙන්ටිමීටර කමු සෙන්ටිමීටර 10යි සෙන්ටිමීටර 20යි. එතකොට ඒක දශමස්ථාන තියෙනවද නැහැ. මොකද සෙන්ටිමීටර 20යි දශම බිංදුවයි තුවොත් ඒක කිසිම වැලියු එකක් නැහැ. එකින්ද අපිට දශමස්ථාන වැඩ නැහැනේ. අවශ්‍ය නැති හින්දා මෙතන කියලා බිඳුව දෙනවා. එතකොට නැහැ. ඊට පස්සේ මෙතන අපි දෙනවා අපිට අවශ්‍ය යුනිට් එක අපි සෙන්ටිමීටරද මිලිමීටරද අඳින්න. මිලිමීටර කියලා දුන්නා. දීලා මෙතන ඉන්ටර්නැෂනල් කියලා තියුවා. අමරිකන් නේෂන් කියන්නේ මේක. ඒ කියන්නේ දැන් මිනුම් තියෙනවනේ ඉන්ටර්නැෂනල් තියෙනවා, බ්‍රිතාන්‍ය තියෙනවා. දැන් ඉන්ටර්නැෂනල් මෙට්‍රික් ක්‍රමය තියෙනවා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය තියෙනවා. එක මතකත් නැහැ අඩි අඟල් එහෙම තියෙන. ඒ වගේ. දීලා මෙතනින් ඕකේ කරපු හැටි එයාදාල මිලිමීටර වලට වැටෙනවා. මිලිමීටර එක දශම ස්ථානයක්වත් නැහැ. අපිට දශම ස්ථාන තියෙනවා කියමුකෝ. මිලිමීටර 10.5යි. ඒ වගේ දෝ දශම ස්ථාන එකයි. එතකොට දෙනවා අපි 1. 0.1. එතකොට වැටෙනවා මිලිමීටර 10.5යි. 11.8යි. ඒ වගේ. තව දශම ස්ථාන දෙකක් දෙන්න ඕන මෙතන. 11.8යි 5යි. 1.4යි 5යි. 5.5යි 8 ඒ වගේ. දශම ස්ථාන තුනකට දෙන්න ඕන නම් ඒ වගේ 5.8යි 7යි 2යි. 1.8යි 7යි
පහයි. ඒ වගේ දෙන්න පුළුවන් නේ. එතකොට මේ වගේ දශම ස්ථාන ගන්න තියෙන ගන්න වැඩි කරගෙන යන්න තියෙන. අපි දැන් ටිකක් මෙතන බිංදුව දෙමු. හරි. එතකොට ඉන්ජිනියර්ස්ලාත් එහෙම ඉන්ජිනියර්ස්ලාත් පාවිච්චි කරන්න ගොඩ මෙතනින් දෙන්න පුළුවන් යාඩ් අඩි අඟල් ඒ වගේ නේ. එතකොට මේ ඉන්ජිනියර්ස්ලා මිලිමීටර වලින් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මේ අඩි අඟල් ප්‍රීසෙට් එක වැටලා තියෙනවා. අඩි වල දෙක කමාව අඟල් වලට කමා දෙක. ඒක දැන් ඔයාලා දන්නවා. දැන් අපි සාමාන්‍ය රූපින් එකක් කරනවා මේ ඩෙසිමල් වලින් තමයි අඳින්නේ ඩෙසිමල් දැම්මා තියෙන දශම ස්ථාන ගන්නට මේක වෙනස් කරගන්න දශම ස්ථාන එකක් තියෙනවා 0.01 දශම ස්ථාන දෙකක් තියෙනවා 0.01 මේකට දශම ස්ථානෙන් මෙහා පැත්තේ තියෙන බිංදු ගන්නට දශම ස්ථාන වැටෙනවා විද්‍යානට මේක නිකන් තියෙන මිලිමීටර තියුවා ඉන්ටර්නැෂනල් ලේ වගේම එහෙමම තියෙන ඕකේ කරා රයිට් දැන් මේක දශමස් අපි දැන් ඩ්‍රෝවින් එකක් අඳනයි කියලා හිතමු දශම ස්ථාන නැහැ මිලිමීටර වලින් තමයි මේක ඇඳෙන්නේ හොඳයි මම උදාහරණයක් කියලා දෙන්නම් ඔන්න මම ලයින් එකක් ගත්තා ලයින් එකේ මට දැන් අඳින්න ඕන අංශක 90 එක පැත්තක ත්‍රිකෝණයක් අඳින්න ඕන පාද දෙකක් එක කෝණයක් අංශක 90ට තියෙන්න ඕන එතකොට අනිත් කෝණ දෙක අංශක 45 නේ අතලිස් පහනේ 90 90 එතකොට 180 නේ කෝණ පාද තුනෙන් ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව. එතකොට අපි අංශක 90 වල අඳින්න ඕන නම් මෙන්න මෙතන මේ ඕතෝ ඔන් කරගන්න ඕන. ඕතෝ ඔන් කරගත්තට පස්සේ අපිට රේඛා දෙකක් ඇඳ ගන්න පුළුවන් හරියට අංශක 90 වරදින්නෙම නැහැ. නැතුව බැලුවොත් ඔන්න බලන්න. දැන් අපි ඔන් කරගත්තනේ. රට වටේ යනවා. මෙතන මේක නම් ඩිටෙක් කරනවා 90ට. ඩිටෙක් කරන්න මෙතන ස්නැප්ඩ්‍රෝන් ඔන් කරපු ඉතින් දැන් නෑ ඒකත් නෑ. එතකොට අපි කරන්නේ අපිට ඩිලීට් කරන්න දෙන්න. මුලින්ම අපි අංශක 90ට අඳින්න ඕන නම් ඕතෝන් කරගත්තා. හරි ලේසියි. මොකද 90ට නේ අඳින්නේ එතකොට. එතන ඉඳලා ගත්තා. අපි නේ ස්නැප් මූඩ් එකත් ඔන් කරගමු මෙතන. එතකොට ස්නැප් කරනවා ටග් ගන්න. ඔතෝන් කරලා නැහැ. ආ දැන් දැන් අංශ 90ට රේඛා දෙක ඇඳගත්තා. ආ සෝරි මට එකක් කියන්න වෙනවා නම් මම මැෂර්මන්ට් එකකට ඇඳගම් දැනට. අපි අඳිමු පාදයක් මිලිමීටර 9ක් වෙන. එතකොට පාද දෙක අංශ 90 දෙක මිලිමීටර 9ක් වෙන්න ත්‍රිකෝණය. පස්සේ ස්පෙસિෆයි ෆස්ට් පොයින්ට් දුන්න මෙතන දීලා මෙහාට ඇදලා 9 සිලෙක්ට් කළා සිලෙක්ට් කරනවා එතකොට මම එක පෑන් කරනවා ස්ක්‍රෝල් බාර් එක ඔබ ප්‍රෙස් කරගෙන දැන් හරි එතකොට එතන මිලිමීටර 9ට ඇඳුනා ඊට පස්සේ මේ පැත්තටත් අපි හින් සැරේ ගිනිච්චා දැන් ඕතෝන් කරපු ඉඳ ඒ මේ යන්නේ නැහැ මේ පැත්තත් ඔන් කළා 9 ප්‍රෙස් කළා එන්ටර් කරා හරියට 9යි ආයි තව කොහටද කියලා අහනවා අපිට දැන් වැඩක් නැහැ අපිට පාත් දෙක එනවන මම රයිට් ක්ලික් කරා රයිට් කැන්සල් කරා ඊට පස්සේ දැන් මේ දෙකට ඇඳ යඳ ගත්තා ඇඳ ගන්න ඕන ත්‍රිකෝණයක් යනකොට මේක එතකොට මේක තියෙනවනේ මෙතන end point කියන්නේ අවසාන point එක මෙතනත් අවසාන point එක ඩිටෙක්ට් කරන්න ඕන අපිට ඉතින් ඒකට අපි අනේ ස්නැප් ගියා ආ සෝරි දැන් අපිට ඕතෝ වැඩක් නැහැ ඕතෝ ඕෆ් කරන් ඉන්නේ මෙන්න end point මේ end point එක select කරලා තියෙන end point එක select කරේ නැත්නම් මෙතන detect වෙන්නේ නැහැ මේ mid point එක select කරපින්ද mid point එක පෙන්නනවා හරි පෙන්නන්නේ අපි ඒකෙන් හින්දා මෙන්න දැන් වැදගත් මේ මේ පේනවනේ end point කොන් දෙක පෙන්නන්නේ end point open කරා අන්න දැන් හරි select කරා බය නැතුව මෙතෙන්ට ගියා කහ පාට කොටුව වෙනවා select කරා right click කරා close කරා දැන් හරි දැන් මේ පැත්ත මිලිමීටර 9යි මේ පැත්ත මිලිමීටර 9යි අපි දැන් ඇඳගන්නේ අන්නේ කැමරේ තමයි ඇඳගත්තේ අපිට ඕන නම් මෙතනින් දැන් ඕන නම් dimension එකක් දාලා බලන්න පුළුවන් මේ ගැන මොකුත් වරි වෙන්න බෑ මම මේ කියලා දෙනවා සම්පූර්ණ ඔයාලා දැන් පෙන්නන්න
මෙතන මම දැන් ඇස්සල ප්‍රීසෙට් එක හැදුවා 9.00 කියලා තමයි වැටෙන්නේ. එතකොට මම මේක සිලෙක්ට් කළා. නැවත යනවා යුනිට් සල්ට. ආරයිට් ඌති තන්නේ බා. මේක අදන් දින වෙනම සෙටින් එක ඩිමෙන්ෂන් සෙටින් කියලා. ඒක මම කියලා දෙනවා. දැන්ට මේ ගාන අමතක කරන්න. මෙතන 9 කියලා තියෙනවා දැක්කනේ. 9ට ගාන්න ඇඳිනවා. අන්න ඒක තමයි යුනිට්ස් කියන්නේ. මේක අදන් තියෙන්නේ මේ ස්ටයිල් වලින්. ස්ටෑන්ඩඩ් දීලා මේකේ ටිකක් වැඩ තියෙනවා ඩිම් ස්ටයිල් කියලා දෙන්න. ඒක මම කියලා දෙන්න. එතකොට හරි. එතකොට ඔයාලට තේරෙනවනේ දැන් මිලිමීටර් කරගන්නේ කොහොමද, අපි හන්දේ ඩ්‍රෝවින් එක අනුව 1 සෙන්ටිමීටර් කරගන්නේ කොහොමද, අඩි අඟල් කරගන්නේ කොහොමද කියලා තේරෙනවා. එක් කරගන්න දැන් යුනිට්ස් වලින් යුනිට්ස් කියලා ටයිප් කළා. තමයි මේක සෙටින් වෙනස් කරගන්න තියෙන්නේ. මේක සම්පූර්ණ ඉරේස් කරගන්නවා. මයි අකුර ගැහුවා. ඉරේස් සිලෙක් කළා. ඒක සිලෙක් කරපු හින්දා මම නැවත ඊ අකුර ගාලා මම ඉරේස් සිලෙක් කළා. මේ වට වැටනා සිලෙක් ඔබ්ජෙක්ට් කියලා මම ඕල් කියලා දෙනවා සම්පූර්ණ ඉරේස් කරන්න කියලා. හරි. ඊළඟ පේඩ් එක ඊළඟ පාර ඉරේස් වෙනවා. හරි. දැන් අපි ඊළඟට බලමු මොකද්ද මේ ලිමිට්ස් කියන්නේ. ඔයා උදාහරණයක් ගන්නකෝ. ඔයා පොඩි ඍජු කෝණාශ්‍රයක් අඳිනවා. අඳිනවා ඔයා ගන්න කොලයක් A4 සයිස් කොලයක්. එතකොට A4 සයිස් කොලෙන් පිට ඔයාට මේක අඳින්න බෑ නේද? සයිස් කොලේ තමයි අඳින්න ඕනේ. එතකොට ඒක ලිමිට් එකක් තියෙනවා. A4 එකේ දිග පළල ඒ ප්‍රමාණය තමයි ඔයා වැඩ කරන්න ඕනේ. හැබැයි ඔටෝකැඩ් ගත්තට පස්සේ මෙහෙම ලිමිට් එකක් නැහැ. මේක අන්ලිමිටඩ්. ඔයාට ඕන තරම වැඩ කරන්න පුළුවන්. අපි උදාහරණ ගත්ත ෆ්ලයිට් එක ඩ්‍රෝයින් එකක් අඳද්දත් මේකේ ඒ සයිස් එකටම ඇඳගෙන යන්න පුළුවන්. නමුත් ඒක ස්කේල් ඩවුන් කරලා තමයි අඳින්නේ. මොකද නැත්නම් ප්‍රින්ට් එකක් කරම ගන්න අමාරු වෙනවා. නමුත් අපිට ඒ සයිස් එකෙන්ම මැෂර්මන්ට් දීලා ඇඳ ගන්න පුළුවන්. මේ වර්ක් ස්පේස් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට සූම් කරගෙන සූම් අවුට් කරගෙන ඒක වැඩේ කරගන්න පුළුවන්. නමුත් අපි කොලයක් ගත්තොත් බෑනේ. කොලේ ඒ සීමාව තියෙන්නේ බෑ. ඒ පොයක් ගත්තොත් ඒ පොය එකේ දිග පල්ලනවා. ඒ ට්‍රී එකක් ගත්තොත් ඒ යනවා. B4 සයිස් කොලයක් ගත්තොත් ඒ B4 එකේ යනවා නේද? අපි ඒක අඳින්නේ. එතකොට මේ ලිමිට්ස් කියන්නේ තන්නේ වගේ. දැන් A4 කොලේ තියෙන ලිමිට් එක තමයි ඒක දිග පළල. මේකෙත් අපි අඳින ඩ්‍රෝවින්න කනුව අපිට ලිමිට් එකක් දෙන්න පුළුවන්. ලිමිට් එකක් කියන්නේ සීමාව. අපි මෙන්න මේ සීමාවේ තමයි මේක අඳින්නේ. අපි උදාහරණයක් අනුව ගමු. නෑ ඕනේ. අපි ගමු දිග 8යි පළල 5ක් වෙන. දිග 8යි පළල 5ක් වෙන ඍජු කෝණාශ්‍රයක් අඳින්නවා. එතකොට අපිට ඒකට අවශ්‍ය වෙන්නේ මිලිමීටර් 8යි මිලිමීටර් 5ක් වෙනකොට මාළු විශාල A3 කුලයක් අවශ්‍ය වෙන්නේ. අපිට ඒක පොඩ්ඩක් වැඩිපුර තිබ්බනම් ඒ කියන්නේ කොලේ කියන්නේ සයිස් එක අපිට හොඳටම ඇති නේ. දිග එතකොට පළල 5ක් කියන මේ පළල 8ක් නේ. පළල 6.5ක් වගේ තිබ්බනම් 6.5ක් 7ක් දිග 10ක් වගේ තිබ්බනම් මිලිමීටර ඇති. අන්න ඒ වගේ තමයි කතන්දර ඇත්ත මම කියන්නේ. අපි අඳින ඩ්‍රෝවින් එක අනුව අපිට මේකේ ලිමිට් එකක් දෙන්න පුළුවන්. සීමාවක් දෙන්න පුළුවන්. මෙන්න මේ සීමාවේ තමයි අපි මේ ඩ්‍රෝවින් එක කරන්න කියන එක. අන්න ඒ වගේ ඔකට තේරෙනව ඉස්සරහට යනකොට තේරෙනවද මන්ද? අනිවාර්යෙන් තේරෙනව ඉස්සරහට යනකොට. මේක හැබැයි මේක අත්‍යවශ්‍යමයි කියලා හිතන්න එපා. අත්‍යවශ්‍යම නෑ. නමුත් අපි මේක ඉගෙන ගනිමු. මෙහෙම හැකුත් තියෙනවා කි. හොඳයි. බලමු දැන් ලිමිට්ස් කියනකොට අපි ඒකත් අර වගේ යුනිට් ගැහුව වගේම ලිමිට්ස් කියලා ටයිප් කරා. මේ කොහේ ටයිප් කරත් අදින්නේ මම නැවත කියනවා කමාන්ඩ් බාර් එකේ. එතකොට මම ගන්නවා ලිමිට්ස් කියලා.
ගෙවන් ලිමිටස් කියලා එන්ටර් කරා. එන්ටර් කරාට පස්සේ අහනවා limit specify lower left corner o කියලා. ඒ අහන්නේ අපි ගමු හොඳ limit ගන්න මෙන්න එකක් කියන්නේ දැන්ට හරි දැන් මම limits type කරගන්නම්කො specify lower left corner o කියලා අහන්නේ මෙන්න මේ කෝණය වම් පැත්තේ යටම තියෙන කෝණය. ඒ කියන්නේ මේකේ මේ උස ප්‍රමාණයයි එහෙම නැත්නම් පළලයි එතන 0 වෙනවා. මේ පැත්තේ දිග ප්‍රමාණයවිල 0 වෙන තැන. එතකොට මෙතනවිල 0 වෙන්නේ බිඳුවේනේ. මෙතනවිල 0 වෙන්නේ බිඳුවේ. එහෙනම් අපි මෙතන දෙනවනේ බිඳුවයි බිඳුව. මේ පැත්තෙනුත් බිඳුව මේ පැත්තෙනුත් බිඳුව. අපි අනිවාර්ය ලිමිට් එකක් දෙනකොට එමුනාද රෙක්ටැන්ගල් එකද ගන්න මෙතන කෝණේ දුන්නම ඇති මේ වටේම දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මෙතන එකයි මෙතන එකයි. එහෙනම් අපි දැන් මුලින්ම දෙනවා මම ටයිප් කරනවා බිඳුව කමා කමා ගහන්න ඕන කමා ප්‍රෙස් කරන්න ඕන බිඳුව දාලා එන්ටර් රයිට්. දැන් බිඳුව බිඳුව ඒ කියන්නේ මෙන්න මෙතන මේ xy කියන්නේ මෙන්න මෙතන මම එදා කියලා දෙනවා uc කියලා බින් මේ පැත්තන බිඳුව මේ පැත්තන බිඳුව ඊට පස්සේ අපිට අවශ්‍ය දිග පළල මුලින්ම අපි ගහමු දැන් 8යි 5යි නේ මන් දෙනවා ඊළඟට අහනවා specify upper right corner ඒ කියන්නේ upper right කන දකුණු පැත්තේ උඩ කෝණය මෙන්න මෙතන හරි එතකොට අපි දෙනවා මේ පැත්තෙන් නම් 8යි නේ 8යි කමා මේ පැත්තෙන් නම් 5යි ඔන්නම මුලින්ම ගහනවා ප්‍රෙස් කරනවා 8 කමා කමා දාපු හැටි ඒක ලොක් කරන එහා පැත්තට තව නෝට් එකක් හදනවා 5 ගැහුවා එන්ටර් කරා රයිට් හරි එන්ටර් කරා කමාන්ඩ් බාර් එක ඔක්කොම නැති වුණා කෝ දැන් මේ ලිමිට් කොහෙද හැදුනේ දැන් ඔයාලා පේනවද කොහෙද හැදුනේ මේ රේඛා දෙක ගැන හිතන්න එපා. එතකොට අපි මේ දැන් ලිමිට්ස් අපි දැන් දන්නේ නැහැ ලිමිට්ස් හැදුනද ලිමිට් එකක් කොහෙද තියෙන්නේ නැදද කිසි දෙයක් දන්නේ නැහැ. අපි මේකට කරන පොඩි වැඩක්. අපි හදපු ඒ සීමාවට අපිට මේ වර්ක් ස්පේස් එක ගන්න පුළුවන්. අපි හදපු ඒ සීමාවට. එතකොට මොකද්ද කරන්නේ? අපි මේක zoom all කරනවා. zoom all කරනවා කියන්නේ අපිට ඒ සීමාව ඇතුළත ඔක්කොම zoom කරලා දෙන්න කියලා. අපි හදපු 8යි මිලිමීටර 8යි මිලිමීටර 5යි ඇතුලේ සියලු දේ zoom කරලා ඒ size එකට දෙන්න කියන එක අපි මුලින්ම zoom ගෙව්වා zoom එක press කරා ඊට පස්සේ all දුන්නා සියලුම දේ ආන්න size දැන් මේක ගැන හිතන්න එපා නේ මේ කොටුව ගැන හිතන්න එපා දැන් ඒ ප්‍රමාණයට zoom වුණා දැන් අර අපි අද ප්‍රමාණ අපි දැන් බලමු මේ ප්‍රමාණයට රෙක්ටැන්ගල් එකක් ගහලා එනවාද කියලා. මෙන්න රෙක්ටැන්ගල් ටූල් එක. අර මංග සිලෙක්ට් කළා. දැන් දන්නවනේ මෙතන කොනයි පළල පැත්තේ කොනයි එහෙම නැත්නම් උසේ නෝට් එකයි බිඳුවට එනවා. මෙතන නෝට් එක බිඳුවට එනවා. එහෙනම් අපි බිඳුවයි බිඳුවයි ගහමු. බිඳුව කමා බිඳුව ප්‍රෙස් කරා එන්ටර්. ඊට පස්සේ උඩ ප්‍රමාණය කොච්චරද දෙන්නේ? උඩ ප්‍රමාණය වා දන්නවා. උඩ ප්‍රමාණය දලා කියන්නේ මේ පල්ල පැත්තේ ඉඳලා උඩට ගිහිල්ලා එතන ඉඳලා අපි යන්න ඕනේ දකුණු පැත්තට 8ක් නේ රයිට් 8 සිලෙක්ට් කරා ඊට පස්සේ 5 නේ එතන ඉඳලා පල්ලෙහාට 5 ආ සිලෙක්ට් කරා එන්ටර් මෙන්න ප්‍රමාණය එතකොට මේ ප්‍රමාණයට zoom අර ඉස්සලා zoom all උනේ සම්පූර්ණම දැක්කනේ දැන් මේ අපිට අවශ්‍ය මිලිමීටර ගානට zoom වුණා මේ පැත්තෙන් මිලිමීටර 5යි මේ පැත්තෙන් මිලිමීටර 8යි මම නැවත කියලා දෙන්න මම මේක select කළා delete button එක ගියත් හරි press කරා හරි අපි දැන් වෙන ගානක් ගහමු අපි limit එකක් හදමු m
උස අපිටම උස 2යි උස මිලිමීටර 2යි පළල මිලිමීටර නෑ දිග මිලිමීටර 5යි මිලිමීටර 6යි උස එහෙම නැත්නම් පළල මිලිමීටර 2යි අපි උස කියලා ගමු එක පේන විදිහට උස මේ පැත උස මිලිමීටර 2යි මේ පැත්තට දිග මිලිමීටර 6යි කියලා. එතකොට අනිවාර්යෙන් පස් පොයින්ට් එක බිංදුවයි බිංදුව වෙන්න ඕනේ. ඒ කියන්නේ y පැත්තේ මේ පැත්තේ උස පැත්තෙන් කොට ගියා බිංදුව මේ පැත්තේ කොට ගියා බිංදුව. එතකොට බිංදුව බිංදුව අපි ටයිප් කරනවා රෙක්ටැන්ගල් එක මෙතනින් සිලෙක්ට් කරා. මේ තියෙන රෙක්ටැන්ගල් එක ඒකෙත් ඇරෝ ගියක් තියෙනවා. තව පොලිගොන් කියලා එකක් තියෙනවා. සිලෙක්ට් කළා. බිංදුව කමා බිංදුව එන්ටර්. රයිට්. ඊට පස්සේ අපි ගහමු ද මං කීයද කිව්වේ 2.6 එහෙනම් දිග පැත්තට දිග පැත්තම හැම වෙලාවෙම ඉස්සලා ගහන්නේ 6 කමා 2 එන්ටර් එතකොට දැන් මේ ගානේ zoom වෙන්න ඕනේ කිව්වොත් ඔයාලට මේ ප්‍රමාණයෙන් zoom කරගන්න ඕන නම් කෙලින්ම ඉස්සෙට දෙපුවා sorry ඉස්සෙට press කරා zoom select කරා මෙතනින් ඕල් දුන්නා sorry එක limit එකක් හදලා තිබුණා මම limit එකක් හදාන්න අපි ඉස්සෙල් limit එකක් හදා ගන්න ඕනේ අපි ඉස්සෙල් limit එකක් හදානේ අපි limit එක දාමු limits කියලා type කරා මුලින්ම limit එකක් හදාන්න ඕනේ සීමානේ limits ඊට පස්සේ අනවා specify lower left corner කියලා එතන අපි not and not ඊට පස්සේ අපි දෙමු අර කිව්ව ප්‍රමාණය 6යි 2නේ දිග 6 දුන්නා ඊට පස්සේ කමා 2 right දැන් limit එක හැදුනා දැන් අපි ඒ ගන්නට zoom කරගෙන ඉමු zoom dase all right දැන් අපි බලමු rectangle එක ඇඳලා rectangle එක ගත්තා මුල්ම දෙක දන්නවනේ මෙතන වම් පැත්තේ යටම තියෙන්නේ එතන බිංදුව බිංදුවනේ මෙතන අගයක් නැහැනේ ඒකින් ද බිංදුව කමා බිංදුව enter ඒ වගේම ඊට පස්සේ දිග පැත්ත 6 කමා 2 enter එතකොට දවාර පේනවා ඒ සීමා ඇඳුනවා මේක ආයි zoom කරොත් ඒ ප්‍රමාණයටම එනවා මේක සිලෙක්ට් කරන ප්‍රමාණය එතකොට මම zoom වෙච්ච පා පොඩි ප්‍රමාණයක් නැන්ද එයා වෙන එකක් දිල බලමු පොඩ වැඩි ගන්න අපි දෙමු උස 5යි දිග 10යි ඍජු කෝණාශ්‍රය එතකොට අපි මුලින්ම limit එක හදාගත්තා limit එක කියන්නේ drawing එක ගන්න ප්‍රමාණය limits enter මුලින්ම බිංදුව කමා බිංදුව enter ඊට පස්සේ මුලින්ම දෙනවා දිග පැත්ත 10 10 කමා 5 enter right දුන්නා දැන් අපි ගන්න zoom කරගමු දැන් මේ limit එක හැදිලා තියෙන අපිට පේන්න දුනවා right දැන් අපි rectangle එක ඇඳගමු ගත්තා මුලින්ම දුන්නා දැන් දන්නවා මුල්ම දෙන්නේ ආයි rectangle එකක් අන්දේ ඔය limit හදද්දී බිංදුව කමා බිංදුව enter ඊට පස්සේ දිග පැත්ත 10යි කමා උස පැත්ත 5යි කමා enter දැක්කන ගාන්ට ඒ size එකට දැන් අපිට ගාන්ට වප්පෙස්සේ zoom වෙලා ඒ ගාන්ට ඇදෙනවා ඔන්න ඕක තමයි limit කියන්නේ
දැන් මේ සීමා අපිට පේන්නේ නැතන දැක්කන දැන් සීමාට zoom වෙලා ඔක්කොම වෙලා තිනවා මේ ප්‍රමාණයෙන් තමයි අපි drawing එක කරන්නේ කියන එක දැන් මේ program එක දන්නවා ඒක තමයි limit කියන්නේ ඒ කියන්නේ ප්‍රමාණය මේක අත්‍යවශ්‍යම නැහැ ඉගෙන කවුරුත් මේ ගැන කලබල වෙන්න එපා මොකද මේක ඔයාලට උඩක් දැනගෙන ඉන්නක සුදුසුයි කියලා හිතමින් තමයි මම මේක කරේ ඒක මම මේක delete කරා මේක තමයි මට අදර කියන්න ඕනේ unit සහ limit කියන එක අදර ඇති නේද ඊට පස්සේ අපි ඊළඟ දවසේ කතා කරමු offset එකයි trim එකයි ඉතින් අරගෙන ඊට පස්සේ factory එකක් කරමු එතකොට ඔයාලට සාමාන්‍යයෙන් අද ගන්න හැකි දෙයනේ කියලා. එහෙනම් ඉතින් අදට ඇති වැඩි වැඩි ඔළුවට දැම්මමත් මේක එපා වෙනවා කරගෙන යන්න. ඉස්සෙල්ලා ටියුටෝරියල් බලපු නැති කෙනෙක් නම් ඉස්සෙල්ලා මම මේක ඉස්සෙල්ලා දෙකක් අවුට් කරා ඒ දෙක බලන්න. එතකොට සා අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න. ඒ වගේම ඉතින් channel එකට subscribe කරන්න बेल आइकन क्लिक करना कमेंट करना शेयर करना नोदान दे आते हैं ना वो ने दे कमेंट कर लाना तो कर मांगे कर ये लंगर रिप्लाई कर ले वीडियो का दाना रिप्लाई का दाना इन्हें यालू ने बैडी बैडी कराने के बाद तिपाव हिंदा ये लंगर ट्यूटोरियल लगता रखना हमें एक मंट में ना तो कहाँ वाला है मोटा मा सुबह दावा